සෞඛ්‍ය සේවය සෞඛ්‍ය සේවාවෙහි ගුණාත්මක භාවය රැක ගැනීම උදෙසා අපි කැප වෙනවා අඩුපාඩු දුර්වලතා අර්බුද හඳුනාගෙන ශාස්ත්‍රයේ උන්නතිය සඳහා පියවර ගැනීමට අපි ක්‍රියා කරනවා ඖෂධ ප්‍රසම්පාදන මාර්ග උපදේශ ඖෂධ ප්‍රසම්පාදන කිරීම සම්බන්ධයෙන් සුවිශේෂ මාර්ග උපදේශ නිකුත් කිරීම ආ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටීම කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙනවා මේ පියවර අප ගන්නේ රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ ලෝකයේ සෙසු රටවල් මට්ටමට ගැනීම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පරීක්ෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ යටිදල පහසුකම් රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුදල් අධීරය මුල් අධීරය සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කර ඊට පස්සේ අනාගතයේ මීට වඩා වෙන් කරන්න යනවා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට තුන් වසර සැලැස්මක් යටතේ ලබන වාසේ රුපියල් මිලියන 25ක් වෙන් කරනවා බදුල්ලට හෘද පෙනහළු පුනජීවන ඒකකයක් මේ ඔක්කොම ගන්නේ බදු වෙල්ලස් විශ්වවිද්‍යාලයට ඌව පළාතේ කිසිදු රෝහලක හෘද පෙනහළු පුනජීවනයේ පහසුකම් නැහැ අප මේ අඩුපාඩුව සම්පූර්ණ කරනවා බදුල්ල ශීක්ෂණ රෝහලේ පුනජීවන ඒකයක් ස්ථාපිත කිරීම සඳහාත් ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහාත් රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කරනවා වෛද්‍ය නිලධාරීන් සඳහා උසස් වීම විශේෂඥ වෛද්‍යවරුන් හා ශ්‍රේණි වෛද්‍යවරුන් දෙපාර්ශ්වයටම සැලසෙන පරිදි උසස් වීමේ ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය සංශෝධන කිරීම කඩිනම් කරනවා පස්තාත් උපාධි අවස්ථා වෛද්‍යවරුන්ගේ වෘත්තීය භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 ආයවැය මගින් වෛද්‍යවරුන් සඳහා පස්තාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අප ඉදිරිපත් කළා දැනට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයන්ට අමතරව ලබන වසරේ සිට කැලණිය සීයුජාද්දනපුරා රජරට විශ්වවිද්‍යාලද එම වැඩපිළිවෙලට ඇතුළත් කරනවා පාරම්පරික වෙදකම අප දේශීය වෛද්‍යවේදයේ ශක්තිමත් කරන්නට ප්‍රචලිත කරනද ක්‍රියාමාර්ග ගන්නවා ශ්‍රී ලාංකේය සුවතාවය පාරම්පරික වෙද වට්ටෝරු වලින් තනූ දේශීය ඖෂධ ආහාර අතිරේක ඖෂධීය විලවුන් හා සාක්ෂාර අමුද්‍රව්‍ය වලට ජාත්‍යන්තර ඉල්ලුමක් තිබෙනවා මේ අවස්ථාව හරියාකාරව පාවිච්චි කළොත් තව තවත් ජාත්‍යන්තර වෙළඳපොළ පුළුල් කර ගැනීම අපට හැකියාවක් ලැබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධීක්ෂණය යටතේ එවැනි ආයෝජනයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අප ක්‍රියා කරනවා සංචාරකයන් වෙත දේශීය ආයුර්වේද සත්කාර ලබා දීම සඳහා ශ්‍රී ලාංකේය සුවතාවය යන සංකල්පය අනුව සංචාරක හෝටල් නිවාඩු නිකේතන තුළ සත්කාර මධ්‍යස්ථාන පිහිටවීමට සැලසුම් දියත් කරනවා මේ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා නව කෘෂියා දීවර කර්මාන්ත නවීකරණය නව ආර්ථික යටතේ කෘෂිකර්මයේ තරඟකාරී මට්ටමකට ඔසවා තැබිය යුතුයි. අග වැඩි කෘෂි නිෂ්පාදනය බිහි කළ යුතුයි. අපනයන ඉලක්ක කරගමින් කෘෂිකර්මයේ නවීකරණය කළ යුතුයි. කෘෂිකර්ම නවීකරණ ව්‍යාකෘතිය කුඩා වතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව මුල් ආරම්භයක් සහ භෝග විවිධාංගකරණය සඳහා මේ අයවැය මගින් මුදල් වෙන්කර තිබෙනවා. එසේම දීවර කර්මාන්තය නගා සිටීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත් නවීන තාක්ෂණ අනුව දීවර කර්මාන්තයද යොදා ගැනීම ගැනත් අප විශේෂ වැඩසැලසුම් දියත් කරනවා. කෘෂියා දීවරාංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පළාත් කෘෂියා දීවර නවීකරණ මණ්ඩල පීටෝන් ලබනවා. සිවිල් ගොවි ජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍ර ස්ථාන ලෙස වැඩි දියුණු කරන. මේ සඳහා රජයේ පෞද්ගලික අංශය ගොවීන් කෘෂි විද්‍යාඥයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් 2024 මහා කන්නේ ක්‍රියාත්මක කරනවා මේ කාර්යයන් සඳහා රුපියල් මිලියන 2500 බින දෙකහමාරක් වෙන් කිරීමට මා යෝජනා කරනවා මෙහි අරමුණ වී නිෂ්පාදන හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමයි මේ මගින් වියල කලාපයේ VS1 ඉහළ ඵලදායි තත්වයකට පත් කරගනිද්දී වගා නොකරන කුඹුරු වෙනත් ප්‍රයෝජනත් කටයුතු සඳහා උපයෝගී කැරීමේ අවස්ථාව අපට උදා වෙනවා මේක සීමා කරන්නේ වෙත් කලාපයට පමණ තෙත් කලාපයේ ප්‍රදේශයේ මඩ ඉඩම්වල වී වගාවේ ඵලදායිතාව ඉතා අඩු මට්ටමක පවතිනවා
එම ඉඩම්වල වී වගාවෙන් බැහැර වෙනත් භෝගයක් වගා කිරීමටද නීතියෙම ඉඩ කඩන්නේ කිසිදු වගාවක් නොකරන මුඩු බිම ලෙස පැවැත්වෙන එවැනි ඉඩම්වල වෙනත් වගාවක් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කළ යුතුයයි මා යෝජනා කරනවා ඊට අමතරව මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මහවැලි ඒසා බී කලා ඉඩම්පතින කොමිෂන් ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම් වලින් අක්කර ලක්ෂ 3ක් වෙන් කරනවා ධීවර අංශයේ ඵලදායිතාව ඉහළ නැගීම ධීවර ජීවනපාය ආදායම් වැඩි දියුණු කිරීමේ වඩා තිරසාර මාර්ගය මේ සඳහා රාජ්‍ය ධීවර වරායන් කළමනාකාරීත්වයේදී පෞද්ගලික අංශයේ සමග සහයෝගයෙන් කටයුතු කිරීම ආරම්භ කරනවා නාස්ති අවකිරීම සහ ඵලදායිත්වය ප්‍රශස්ත කිරීම සඳහා අවශ්‍ය වන ගබඩා ඇතුළු යටිතල පහසුකම් මේ ඔස්සේ සංවර්ධනය කර ගැනීමට පුළුවන් රටේ සමස්ත මත්ස්‍ය ආයවැයන් 35%ක් පමණ ලැබෙන්නේ උතුරු මුහුදු ප්‍රදේශයෙන් ඒ කාර්යයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරලීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් 29%ක් ලැබෙන්නේ මිරිදිය ධීවර හා ජල ජීවි වගා අංශ මගින් ශ්‍රී ලංකාවේ ස්ථීර තාවකාලික ජලාශ 12,000ක් පමණ තියෙනවා මුළු ජලාශ ප්‍රමාණය හෙක්ටයාර 260,000ක් පමණ වෙනවා මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා මේ වැඩසටහනේ තිරසාර බව ඉදිරියේදී පවත්වාගෙන යාම සඳහා ප්‍රජා සහභාගීත්වය තුළින් සක්‍රීය අරමුදලක් පිහිටීම මගින් ධීවර ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට තවදුරටත් යෝජනා කරනවා කුඩා වැව් රටේ වාරි මාර්ග හා කෘෂිකර්මාන්තයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා දේශගුණික විපාර්ශ්ව බලපෑම් සමග මෙය වඩාත් වැදගත් වෙනවා කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ඒ ප්‍රදේශයන්හි ගොවි කමිටු වෙත පැවරීම යුතු බවයි මම යෝජනා කරනවා ඊට අවශ්‍ය බලය සහ සහාය අපි ගොවි කමිටු වෙත ලබා දෙනවා එවිට පුද්ගලික අංශය සමග එක්ව කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන්ට පුළුවන් මේ ක්‍රියාමාර්ග ඔස්සේ ගොවි නිෂ්පාදනය ඉහළ නැග්වීම අපේ අරමුණයි කිරි නිෂ්පාදනය කිරි ගොවීන් බහුතරයක් වර්තමානයේ එම කර්මාන්තයේ නිරත වෙනුවේ ජීවනපායක් හැටියටයි නමුත් අපේ ලාභ ලබන කර්මාන්තයක් තත්වයට ඉහළ නංවා කිරි ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිමක් සැකසිය යුතුයි මේ සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම සහ මධ්‍යම පරිමාණ ලාභදායි කිරි නිෂ්පාදන ඒකක පිහිටවීම වැදගත් ඒ නිසා කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා ජාතික පශු සම්පත් සංවර්ධනය අයත් ගොවිපළ සියල්ලම ඵලදායීව යොදා ගනිමින් පෞද්ගලික අංශයේදී දායකත්වයක් සහිතව කිරි නිෂ්පාදනයේ වසර 4-5ක් තුළ 53%කින් ඉහළ නැග්වීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා මේ ව්‍යාකෘති අවසන් වෙද්දී දෛනික කිරි නිෂ්පාදනයේ දිනකට ලීටර් මිලියන 20ක් දක්වා ඉහළ නැගෙන එය 5 ගුණයක වැඩි කිරීමක් අද තියෙන්නේ මිලියන 4.3ක් මේ එක වැඩ රටේම මිලියන 4.3ක් එක වැඩ සටහනකින් අපි මේක මිලියන 20ක් කරනවා ඒ එසේම වෙනත් තවත් වැඩසටහනක් තමයි වෙනත් සමාගමක් එක අඹේවල ගොවිපළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා අඹේවල ගොවිපළ දිනකට ලීටර් 1600ක් ව තිබුණු දෛනික කිරි නිෂ්පාදනයේ දැන් කිරි ලීටර් 50,000ක් දක්වා ඉහළ යමින් තිබෙනවා මෙය දිනකට කිරි ලීටර් 75,000ක් දක්වා වර්ධනය කිරීමට අපගේ අරමුණයි අඹේවල ගොවිපළෙන් දැනට ඇත්ත වශයෙන්ම කිරි නිෂ්පාදනය අපනයනය කරනවා. ඒ තත්ත්වයට අපි අද ඇවිල්ලා තියෙනවා. ඉදිරි කිරීමේ අංශයට සවියක්. පසුගිය කාලයේදී වඩාත් පසුබෑමකට ලක් වූ ශ්‍රේෂ්ඨයක් ලෙස ඉදිරි කිරීමේ ශ්‍රේෂ්ඨය හඳුන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය ආනයන සීමාදී විවිධ හේතු නිසා ඉදිරි කිරීමේ ශ්‍රේෂ්ඨය දැවැන්ත අර්බුදයකට පත් වුණා. මේ තත්ත්වය සලකා බලමින් ඔවුන්ට සහය වීමේ උදෙසා නව අත්හදා බැලීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා රජයේ ආයතන ඔවුන්ට නොමිලේ ඉඩම් සපයනවා ඒ ඉඩම්වල ඒ රාජ්‍ය ආයතන සැලසුම් අනුව ගොඩනැගිලි ඉදිකිරීමේ අවස්ථා අපි ඉදිකිරීමේ සමාගම වෙත ලබා දෙනවා ඉදිකිරීමෙන් පසු එම ආයතනය විසින්
ඉදිකිරීමේ සමාගමට මාසික කුලී ගෙවනවා. ඉදිකිරීමේ වියදම හා ඊට අනුකූල ලාභාංශ ලැබීමෙන් පසු ගොඩනැගිල්ලේ පූර්ණ අයිතිය රාජ ආයතන වෙත ලබා දෙනවා. විදේශ අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල සංකීර්ණ ඉදිකිරීම මෙහි මුල්ම නියමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරනවා. කොළඹ නගරයේ වතු නිවාසවලට ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටීම සහ ඉදිකිරීමේ ශේෂ්ත්‍රයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහන අධ්‍ය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාසා වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අප ඉදිකිරීමේ ශේෂ්ත්‍රය ලබා දෙනවා. ඒ ඉඩම් අප නොමිලේ ඔවුන්ට ලබා දෙනවා. එහිදී ඔවුන් ඉටු කළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචි සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. ඒකී පවුල් එම නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එහි නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් ස්ථානයක නිවාස ඉල්ලා සිටින්න ඒ ඉල්ලීම ඉදිකිරීම සමාගම විසින් ඉටු කර යුතුයි. ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස නැදී සිටීම සඳහා මෙතෙක් භාවිතාවට නොගත් විභවතාවයන් බොහෝමයක් ඇත. ශ්‍රී ලංකාවේ විභවතාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දිශානීති නැවත පෙළගස්වා ගැනීමට හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස මේ රට තත්ත්වයේ යළි තත්පත් කර ගැනීමට රජයේ ආයතන ව්‍යාපාර පුරවැසියන් සංස්කෘතික ආයතන හා ජාත්‍යන්තර සංවිධාන සමග නැවත ප්‍රයත්නයක් දැරීම මගින් ජාතික සන්නාමකරණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100ක් මා වෙත කරනවා. සැපයුම් ශ්‍රී ලංකාවේ උපාය මාර්ග පීඨීම ප්‍රයෝජනයට ගෙන එය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම දැවැන්ත ආර්ථික වටිනාකමක් තිබෙනවා. කෙසේ වෙතත් මේ දිගුකාලීන සිහිනය සැබෑ කර ගැනීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. එහි පළවෙනි පියවරයෙන් රජයේ සියලු පාර්ශ්වකරුවන් සමග එකතු වී ජාතික සැපයුම් ප්‍රතිපත්තිය සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමග ගොඩමින් සම්බන්ධතා පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ වරාය නිරිද්දික ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාීම සඳහාත් සිරිකුණාමලයේ අග්නික ඉන්දියාවේ සැපයුම් අවස්ථා සපුරාීම සඳහාත් යොදා ගැනීමට අපේ බලාපොරොත්තුවයි. බටහිර පරයන්තය 2030 වසරෙන් පසු අපේක්ෂිත කොළඹ උතුරු වරාය නිර්මාණය වීමෙන් පසු කොළඹ වරාය ධාරිතාවේ වැඩි දියුණු වෙනවා. සිරිකුණා මලයේ වරාය සංවර්ධනය වෙනවා. දකුණු ඉන්දියා කලාපයේ වේගවත් වර්ධනයක් හා කාර්මිකකමේ ප්‍රතිලාභ අත්විඳීමට ශ්‍රී ලංකාවට මේ මගින් මානව හැකි වෙනවා. මනාව හැකි වෙනවා. අපේ අවසන් ඉලක්කය ශ්‍රී ලංකාවේ කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ඉහළට ඔසවා තැබීමයි.